මාළුකෙන දැනගන්න කැමති ඔයාලා අතත් මගේ වීඩියෝ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකයේ අද වෙනකොට ටිකක් ප්‍රසිද්ධ විදිතුරු මත්ස්‍ය විශේෂයක් ගැන. ඒ තමයි Tiger Shovelnose catfish. මුලින්ම කියන්න ඕනේ මේ මාළු උතුරු ඇමරිකානු මත්ස්‍ය විශේෂයක්. ඒ වුණාට අද වෙනකොට ලංකාවෙත් සමහර තැන්වල මේ මාළු වර්ගය විකුණන්නේ ඉන්නවා. මේ මාළු ටිකක් මාංශභක්ෂ catfish වර්ගයක්. ඒ වගේම අපි මෙයාලගේ විශාලත්වය ගැන කතා කරද්දි මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3ත් 4ත් අතර විශාලව වැඩෙනවා. ඒ වගේම මෙයාලගේ අඩි 3ක් විතර ලොකු වුණු මාළුවෙකුට සාමාන්‍යයෙන් ලීටර 700ක වට ටැංකියක් ඕන. ඒ වගේම මෙයාලා හදන ටැංකිය වතුර ක්ලීන් වෙන්න ෆිල්ටර් සිස්ටම් එකක් දෙනවා නම් හොඳයි. මොකද මේ මාළු අපිරිසිදු වතුරේ ඉන්නකොට මෙයාලා ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානම වැඩි නිසා. ඒ වගේම මෙයාලට කෑම දෙදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ මාළු ලංකාවේ නම් ගොඩක් පොඩි පැටව තමයි විකුණන්නේ ඉන්නේ. මේ පැටව හදනවා නම් අඩියක්වත් ලොකු වෙනකම් මාළු එහෙම දෙනවා නම් කටු අයින් කරලා මාස් විතරක් දෙනවා නම් හොඳයි. මොකද මෙයාලට ආහාර දිරවීමේ ප්‍රශ්න ඇති වෙලා මාළුව මැරෙන්න ඉඩ තියෙන නිසා. එහෙම අපි මෙයාලා කෑම ගැන කතා කරද්දී මෙයාල කෑම් විදිහට මාළු ඉස්සෝ පැලස් වගේ කෑමක් දෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් ලයිෆුඩ් දෙන්නත් පුළුවන්. මෙයාලගේ මෙයාලට මේ ටයිගර් ෂොවෙල්නෝස් කැට්ෆිෂ් කියන නම ලැබුණේ කොහොමද කිව්වොතින් ටයිගර් කියන කෑල්ල ලැබෙන්න හේතුව මෙයාලගේ මේ ඇඟ පුරාම තියෙන කළු පැල්ලම් රටාව නිසා. මෙයාලගේ මේ ඉස්සරහට ඇදිලා ගියපු දිග හොම්බ නිසා තමයි මෙයාලගේ නමට මේ ෂොවෙල්නෝස් කියන කොටස ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ මාළු හොඳට සාර්ථක කරෝතින් අපිට මෙයාලව අවුරුදු 30ක් විතර කාලයක් ජීවත් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ ටෑන්ක් එකේ යටට පාට ගල් වර්ග දාන්නේ එහෙම දාන්නේ නැත්තම් හොඳයි. මොකද මෙයාල සමහර වෙලාවට කෑම කියලා හිතලා ඒ ගලුත් කනවා. එහෙම වුණොත් සමහර විට මාළුව මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මෙයාලගේ ටැංකියට මෙයාලට රිංගල ඉන්න කොටයක් ගුලක් වගේ දෙයක් දානවා නම් හොඳයි. මොකද මෙයාලා ඒ වගේ කරුවල තැනක ඉන්න කැමති නිසා. ඒ වගේම සෙල්සියස් අංශක 15 30 අතර උෂ්ණත්වයක් ටෑන්ක් එකේ තියෙනවා නම් මේ ඒක මේ ටයිගර් ෂොවෙල්නෝස් කැට්ෆිෂ්ලට හොඳයි. ඒ වගේම කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ ටයිගර් ෂොවෙල්නෝස් කැට්ෆිෂ්ලට හොඳ ඉවත් තියෙනවා. ඔයාලා මේ මාළු හදනවා නම් දන්නව ඇති. මෙයාලා කොයි වෙලාවෙත් ඉන්නේ ටැංකියේ තියෙන දේවල් ටැංකියේ ඉන්න මාළු ගැන හොඳ සෝදිසියෙන් තමයි ඉන්නේ. ඔයාලා මෙයාලට කෑම දුන්නත් කියන්නේ ඔයාලා මෙයාට මොනවා හරි මෙයාලා දන්නේ නැති දෙයක් ගැන කන්න දුන්නත් ටිකක් හොඳට කෑම දිහා බලලා ටක් ගාලා මේ කෑම කාලා දානවා. ඒ වගේම කෑම කාලා දානවා වගේම තමයි. ඒ වගේම මෙයාලා වඩා ක්‍රියාශීලී වෙන්නේ රාත්‍රී කාලයේදී. ඔයාලා මෙයාලට දෙන කෑම මෙයාලා කෑවේ නැතත් ඒ කියන්නේ දවල්ට මෙයාලට ඔයාලා දෙන කෑම කෑවේ නැතත් අනිවාර්යයෙන්ම මෙයාලා ඒ කෑම කාවිය රෑ වෙනකොට රෑට ඒ කෑම අයින් කරන්න එපා. මොකද ඒ කෑම දාලා තිබුණාම මෙයාලා අනිවාර්යයෙන්ම ඒව රෑට කාවි. ඒ වගේම මම මෙයාලගේ මොකද මෙයාලගේ ටෑන්ක් මේට්ස්ලා ගැන කතා කරද්දී නැත්තම් මෙයාලෙක් විතර හදන්න පුළුවන් ආලු ගැන කතා කරද්දී මෙයාලෙක් පීකොක් බාස් රෙඩ් ටේල් කැට්ෆිෂ් පාකු ඇරවාන ඇලිගේටර් ගාර් වගේ මාළු හදන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඔයාලා ටයිගර් ෂොවෙල්නෝස් කැට්ෆිෂ් හදනවා නම් එයාලගෙන දැනගන්න ඕන කරුණු විදිහට කියන්න දෙන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් පහල දේ රතුපාර subscribe button එක click කරලා අපේ video channel එකට එකතු වෙන්න ඉල්ලනවා. ඒ වගේම මේ video එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහා like එකක් දාන්න යන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයාලට තවත් මගෙන් මොනවා හරි most wish ලාගෙන video එකක් ඕන නම් ඉල්ලන්න. ඊළඟ දවසේ අලුත් video එකකින් හමු වෙමු.